ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් මේ විදිහට গিටාර් ගන්න පුළුවන් අත දඩබ්බර යපන්නු වැඩසටහන මේ විදිහට පටන් ගත්තේ බැරි වැඩ කරලා හැමදාම ලැජ්ජ වෙන්න බැරි හින්දා මගේත් බලන් හිටියේ ඉෂාර මේ গিටාර් ගහනවා කියලා කිව්වා ඒ උනාට මොකද්ද මේ গিටාර් ගහනවද গিටාර් එකට ගහනවද මොකද්ද මේ හරියට කරන්න මික මේ එහෙම අපිට ප්‍රෝග්‍රෑම්ස් කරන්න බෑනේ ඉතින් ඒ නිසා අපි ඉෂාරෝ පැත්තකින් තියලා গিටාර් එක හරියට හොඳට ප්ලේ කරන්න පුළුවන් එකනෙක් ප්‍රෝග්‍රෑම් එකට එකක් ආවා එයාගේ නම තමයි රවිත ආයුබෝවන් අපිට කියන්න විස්තර ආයුබෝවන් අය බය නැදින්නේ hina යනද නැත්තම් කියන්න විස්තර මගේ නම රමිතාංජල ප්‍රනාන්දු මම ඉන්නේ වෙන්නප්පු ඉඳලා මගේ පාසල වෙන්නප්පු සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ආංජලෝ වෙන්නප්පේ ජෝසප් වාස් කතෝලිකෙක් කතෝලික එක්කනේ ඇයි එහෙම අහන්නේ කතෝලික ටිකක් පල්ලිය ආභාෂයත් එක්ක මියුසික් වලට සම්බන්ධයිනේ එහෙම එකක් තියෙනවා ඒ කියන්නේ මියුසික් වලට එන්නේ ලොකු තාත්තගේ ඉඳලා ඒ කියන්නේ ලොකු තාත්තා එකටම පල්ලියේ ඕගන් ප්ලේ කරපු එක්කනේ ඒකේ ආභාෂයෙන් තමයි මියුසික් වලට මාත් එන්නේ. ආ මොනවද කරේ පල්ලියේ පොඩි කාලේද? පල්ලියේ ඒකනම් ඉතින් අපි පූජාවට සහභාගී වෙනවා ඊට පස්සේ ආසාවක් ආවා ගීතිකා කණ්ඩායමට යන්න. ඊට පස්සේ ගීතිකා කණ්ඩායමේ ටික කාලයක් මයික් එක අර ඒ කාලේ චූටිනේ මයික් එක පාත් කරගෙන ගීතිකා කියලා ඊට පස්සේ ටික ටික පුරුදු වුණා මේ ඕගන් එක වාදනය කරන්න. ඊට පස්සේ බෑන්දලා 6 වසරේ තමයි පටන් ගන්න පල්ලියේ ඕගන් එක වාදනය කරන්න. පල්ලියේ තියෙන්නේ චර්ච් ඕගන් එක නේද? ඒක ඒතකොට අර පෙඩල් කරලා ප්ලේ කරන්න. පෙඩල් කරන්න කියන්නේ ඒකේ බේස් ටෝන් පෙඩල් වලින් තියෙන්නේ. අත් දෙකනොත් ගහන්න තියෙනවා. ඒතර ඕගන් එකේ කීබෝඩ් එකේ වෙනස මොකක්ද? ඒ කියන්නේ දැන් ඕගන් එක කියන්නේ දැන් ඒකේ සාමාන්‍යයෙන් අර ටෝන් ලොකුවට නෑ දැන් අපේ පල්ලියේ තියෙන ඕගන් එකේ. දැන් මේ වල දැන් গিදර ප්ලේ කරනවා ඕ උත්සව වලට අරන් යනවා එහෙම තියෙනවානේ. මම හිතන්නේ ඒක වෙන්නේ කීබෝඩ් කියලා කියන්නේ මේකට. දැන් ඔය කොයි කාලෙද මියුසික් පැත්තට එන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පැත්තට? ඉන්ස්ට්‍රුමන්ට්ස් පැත්තට එන්නේ අයියේ නර්සරි වලදී. නර්සරි වලදී එනවා අර මෙහෙම අර කොඩුවට ගහන්නේ. ටින්ගලින් කියලා ගහන්නේ අපි එක. අන්න ඒක. ඒක තමයි පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒකෙන් එනවා නර්සරි වල. ඒකෙන් තමයි පටන් ගන්න. ඒ වගේ ඒවා මට පුළුවන් තාලම්පට. ආ. වගේ දේවල්. ඔව්. හරි කියන්න විරසෙ. ඊට පස්සේ නර්සරි ඉවර වෙලා එක වසරට ආවට පස්සේ ඉස්කෝලේදී මේ මගේ සංගීත ගුරුවරයා හම්බෙනවා. එයා ගාවට ගිහිල්ලා ඒකනම ඉගෙන ආයගෙන ගන්නවා ඕගන් එක. ඕගන් එකෙන් පස්සේ වයලින් වලට එනවා. වයලින් ඉස්රාජ් එකත් කාලයක් ගැහුවා. ඊට පස්සේ මේ গিටාර් පුරුදු වෙනවා. ඉස්රාජ් එකට ආවේ ඉස්රාජ් එක වැඩි ඉතින් එහෙම කොමන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෙමෙයි. ඉස්රාජ් එක ගැහුවේ සමස්ත ලංකා තරඟ වලට යද්දි. ඒකටමයි පුරුදු වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒක මම කලින් ගහලා නැහැ එහෙම අලුතෙන්ම ඉගෙන ගත්තා ඒක ප්ලේ කරන්න තරඟ වලටම ඔව් හා ඒතර වයලින් එක කොයි කාලෙද පුරුදු වෙන්නේ වයලින් එක එක වසරේ ඉඳලා පුරුදු වෙනවා හා එක වසරේ තමයි මේ වයලින් එක පටන් ගත්තා අත දෙකට තිබ්බද එක වසරේ උකට ඒකත් මේ මම එකටම ගහපු වයලින් එක බේබි වයලින් එක චූටි මෙච්චරක් ඉදිර චූටි වයලින් එක සර්ගේ ඒ මම ගිය සර්ගේ මේ පළවෙනි කොන්සර්ට් එකේ මේ ලොකු වයලින් එකක් තියාගන්න අත මදි ඒතකොට ඇඟිලි කොටයි වැටෙනවා වයලින් එක ඊට පස්සේ මම චූටි වයලින් එකෙන් තමයි ගැහුවේ. ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉන්නවා අක්කයි මමයි නංගි අම්මයි තාත්තයි ලොකු අම්මයි. ගෙදර සංගීත පසුබිමක් තියෙනවද? ඔව්. කට්ටියම සංගීතේ. ආ ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ මට අම්මටත් සිං කරන්න පුළුවන්. තාත්තා සිං කරනවා. තාත්තා গিටාර් එක ප්ලේ කරලා සිං කරනවා. මම සිං කරනවා අක්කා සිං කරනවා නංගි සිං කරනවා. කට්ටිය සෙට් කළා මොනවද කරන්නේ කට්ටිය ඉතින් එකතු වුණාම පාටියක් වගේ තමයි අද නික බලන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් වට කරගෙන ඉන්නවා වට කරගෙන ඉන්නවා දැන් මේ තව දවස් කීපෙකින් ඔයාලට ලොකු උත්සවයක් තියෙනවා නේද දැන් ඒකටත් ලැස්ත වෙනවා ඇති පල්ලි එහෙම නේද කොහොම සමනේ ඇත්තටම මේ ක්‍රිස්මස් කාලේ කොහොමද සූදානම් වෙන්නේ නත්තල් දවස් වලට නම් ඉතින් මේ මොනවාද ඒ කියන්නේ දෙසැම්බර් පළවෙනි දින ඉඳලම පටන් ගන්නවා අපි නම් අපේ පැත්තේ ගවලෙන් හදන්න පටන් ගන්නවා නත්තල් ගස් හදන්න පටන් ගන්න. ඒක රතිඤ්ඤ එකතු කරනවා. ඒ වගේ තියෙනවා. මේ මියුසික් පැත්තේ මේ අපේ දහම් පාසලේ උත්සව තියෙනවා. දහම් පාසල් උත්සව, ඉස්කෝලේ උත්සව, මේ කැරොල් තරඟ ඒවා මේ වලට නොවැම්බර් අන්තිම වගේ ඉඳලා පටන් ගන්න ඒ වලට ප්‍රැක්ටිස් කරන්න. කැරොල් යනවද ගමින් ගමට එහෙම තත්ත්වයක් නැද්ද දැන්? ඉස්සර නම් තිබ්බා. ඒ කියන්නේ ඒක අර දැන් චුට්ටක් අඩු වෙලා. ඒත් අපි කැරොල් මේ
තරංග ඒවත් උඩ කට්ටියට පෙන්වන ඒවා ඒවා තියෙනවා. ඔය කොවිඩ් එක දඩුවනේ නැත්තම්. ඔව් කොවිඩ් එක කොවිඩ් එක. දැන් ඔය ජාකෝමේ ගොන්සාලෙස් පියතුමා. එතකොට මර්සලින් ජයකොඩි පියතුමා ඔය පසන් කන්තරු ගීත එහෙම අරහා ගොඩක් මේ කතෝලික ආගම ජනගත කරන්න මහන්සි වෙනවානේ. සිංහල භාෂාව ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා නැත්නම් මේ මේ ඉන්දියාවේ නම් එන්නේත් ඇවිල්ලා සිංහල දන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරලා සිංහල භාෂාව ඉගෙනගෙන සිංහලෙන් ගීත රචනා කරනවා. ඒ වගේ ගීත ගායනා කරන ඇති පල්ලීදී අනන්තව. පල්ලියේ ඒ වගේ ගීතක ගායනා කරා. මොකද මේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා මර්සලින් ජයගොඩි පියතුමා මේ අපේ පැත්තෙන හිටි බෝලවත්ත මීසම අන්නේ හරියට වින්දා අපි එයාලගේ ගීතක ගොඩක් ගායනා කරනවා. අනේ අපි මතක් කරමු ගීතාර එකත් අරගෙන නියම තැනකට ආවේ අද නේ. අහලා දිනද අර ආරම්භෙන් පෙර කියමු බලන්න. ආරම්භෙන් පෙර නිර්භීත මනුලෝව ආදිතේ යුරු නිර්මලි ඊසු ආරම්භෙන් පෙර නිර්මීත මනුලෝව ආදිතේ යුරු නිර්මලි ඊසු ඇව දම්කල බෞදුර ලන්නට ඇව දම්කල බෞදුර දන්ත බල ජේසු උපදින්ට කරුණා පිරුණ ආනම කුසේ දීහි වේ දුල්ල දෝෂ ජන නිර්දෝෂ සුන්දර ආනම කුසේ දීහි වේ දුල්ල දෝෂ ජන නිර්දෝෂ ඒ දනෝද සුලක්ෂණා මේ ඔය මෙලඩියක පොඩ පුරුදුයි පුරුදුයි පසන් ගීතයක් නේද? ඔව් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කරන්නේ මේ කතෝලික ආගම ප්‍රචාරය කරන්න ජේසුස් ස්වාමි දරුවන්ගේ උපත ගැන. ඔය තනුවටම අපිට හම්බ වෙනවා මේ යාපනයේ ප්‍රදේශයේ මරියම් අවතුමිය වෙනුවෙන් ගායනා කරනවා දෙමළ භාෂාවෙන්. මාමරියේ කරුණා හරියේ තාපරියේ දවසුදනේ තිඩමෝඩිරන් අරුල් පුරියේ මාමරියේ කරුණා හරියේ තාපරියේ දවසුදනේ තිඩමෝඩිරන් අරුල් පුරියේ வாமுட்டு பன்னீர் உடுமவுடத்தோடொலிவிட சுட வான்முட்டு பன்னீர் உடுமவுடத்தோடொலிவிட சுட வடிவுடையொடு மதிபதிமணி அதிவிதரன் துணமுளவிடு வடிவுடையொடு மதிபதிமணி அதிவிதரன் துணமுளவிடு மாமரியே தம் பலன் මීගමුවේ හලාවත දූවේ මේ සහ යාපනයේ කතෝලික ආගම ප්‍රචාරය කරන්න භාවිතා කරපු තනුව ඉදිරිවීර සරච්චන්ද්‍රයන් 1956 දී බෞද්ධ සාහිත්‍යයේන 550 ජාතක පොතේ චුල්ල දනුද්දර ජාතකයේ මනමේ කුමාරයවයි මනමේ කුමාරියවයි වේදිකාවට අවතීර්ණ කරන්න භාවිතා කරනවා. යව් ඒකත් පොඩ්ඩක් මතකද? සුන්දර වේලංකෘත වේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේලංකෘත වේ ආලයෙන් වෙලි සැටි නෙලතා ආලයෙන් වෙලි සැටි නෙලතා මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේ ඉරු රජින්දු මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේ ඉරු රජින්දුගේ ෂා වෙන තැනකට අරන් ගියා අපි පල්ලියෙන් බලන්න කලාවට සාහිත්‍යයට කොහෙද
එහෙම ආගමික ජාතික භේදයක් නේ ආගම් භේදයක් සීමාවක් තියෙන්නේ කිසිම නැහැ සීමාවක් සංගීතය අපි කියන විශ්ව භාෂාවක් කියලා හරි අපූරු සංහිඳියාවට හොඳම උදාහරණයක් අනිවාර්යයෙන්ම මේ thank you ගිටාර එක හොඳට ප්ලේ කරන්න පුළුවන් නේ කොයි කාලෙක ගිටාර එක අතර ගන්න ගිටාර එක ඒ කියන්නේ මම ඉගෙන ගන්න නැහැ ඒ කියන්නේ අර මම අපේ දැන් මම ක්ලාස් ගියා සර් කෙනෙක් ගාඩ මගේ සංගීත ගුරුවරයා ඒ සර් දැන් අපේ කට්ටි ඉන්නනේ මේ පුරුදු වෙනවා කට්ටිය එක පැත්තක වයලින් පුරුදු වෙනවා තව කට්ටියක් ගිටාර් පුරුදු වෙනවා දැන් මම අර වයලින් නැත් ගහන්න ගමන් අරක දිහා චුට්ටක් බලාගෙනත් ඉන්නවා ඒ කියන්නේ කොහොමද මේකේ නෝට් අල්ලන්නේ එහෙම එහෙම ඊට පස්සේ තමයි මම ගිටාර් එකත් පුරුදුනේ දැන් ගිටාර් එකේ වයලින් එකේ දෙකේම ෆින්ගර්බෝඩ්ස් ඔව් ෆින්ගර්බෝඩ්ස් දින ඒත් අර අල්ලන විදිහ වෙනස්නේ වෙනස් ඒ වෙනස් විදිහට දැන් අපි දැක්කා මෙච්චර වෙලා ගිටාර් එකේ කොහොමද ඇඟිලි තිබ්බේ කියලා දැන් වයලීනේ කොහොමද ඇඟිලි තියන්නේ කියලා බලන්නයි යන්නේ අපි මේ වාදනේ බලන ගමන් යම් පොඩි බ්‍රේක් එකකට මේ කවිඳුගේ වැඩ මට දෙන්නකෝ සමිදේ
අද නිකන් පල්ලියක ඉන්නා වගේ සම්පූර්ණ මේ ගීත ටික අහගෙන හරි බලස්සට මන් ටිකක් අර නිකන් නත්තල් කාලේ නත්තල් වගේ දැන් නත්තල් තවදවසක නත්තල් තමයි තියෙන්නේ හුඳුවක් සීතල දැනෙන කාලේ අපිට ඔව් මේක ඇතුළත් පොඩක් සීතලයි ඉතින් සීකරත් එකේ තියෙන නිකන් නත්තල් වගේ තමයි කොහොමත් ඉතින් නියමයි අපි අර කලින් වයිලින් වාදනයක් අහන ගමන් තමයි බ්‍රේක් එකට ගියේ ගත්තේ ඔව් ඒක ගැන කතා කරමු ඒ කියන්නේ වයිලින් එකට වයිලින් එක ගින ගන්න එක නෑ වයිලින් වාදනය අපි අහමු කොච්චර කාලයකට පුරුදු වුණාද ඒ කියන්නේ වයලින් එක දැන් පටන් ගන්නවා හරියටම එක වසරේදී තමයි එක වසරේදී වයලින් එකට එන්නේ නේද දැන් අපිට දැන් ඔහා දැන් ඉදිරිපත් කරපු එකට කොච්චර කාලයක් පුරුදු වුණාද ඒකට පුරුදු වුණා සති දෙකක් විතර පුරුදු වුණා ඒකට සති දෙකෙන් හරි වට රෙඩි හැබැයි මට දැන් අර එකක් තියෙනවා මේ මොකක් හරි දැන් කවුරු හරි එකක් වාදනය කරලා පෙන්නපුවා මේක ටිකක් වෙලා බලන් ඉඳලා මේ වාදනය කරන්න පුළුවන්. ඊය එකට. ඔය ඊයර එකට වාදනය කරන්න පුළුවන්. ම්ම්. ඒ කියන්නේ හොඳ ස්වර ඥානයක් කනේ තියෙනවා. ම්ම්. ඔය ගොඩක් කටි විහිළු කරන අර කන් දෙක දිගට ගන්න අනික වෙන්නන පොඩ්ඩක්. අර මේ කන් දෙකක් කියලා ලොකු කන් දෙකක් ඇවිල්ලා තියෙන්නේ ස්වර ග්‍රහණය කරගන්නම තමයි. මේ දැන් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් ඔයාලට වැඩිපුරම කැමැත්තක් තියෙන විතර වයිලින් එක ප්ලේ කරන්න නැත්නම් ගිටාර් එකටද දැන් ගොඩක් ප්ලේ කරන්නේ මේ පියානෝ එකනේ ඒකට තමයි ගොඩක් කැමති ඊට පස්සේ ගිටාර් එකට ඊට පස්සේ වයිලින් එකට පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල කියන්නේ ඒවත් ප්ලේ කරන්න පුළුවන් පුළුවන් නමුත් කැමති මේවට ඔව් හා දැන් ගිටාර් එකගේ මේ කීබෝඩ් එක කියනකොට දැන් ඒකේ කෝඩ්ස් එහෙම අල්ලගෙන ඊට පස්සේ මේ පැත්තෙන් සින්දුව ප්ලේ කරන ගමන් ගොඩක් දේවල් තියෙනවා ඒක කොච්චර කාලයක් පුරුදු වුණාද ඔබට එක දැන් අපිට එකටම ක්ලාස් එකකට එහෙම ගියාම එකටම ගහන්න පුරුදු ගන්නේ තනි ඇඟිල්ලේ කියන්නේ එකනම අර කෝඩ්ස් අල්ලන්න කියලා දෙන්නේ නැහැ අර මට මතකයි මම එකටම ප්ලේ කරපු සින්දුව නිල් හස්තල් ඒක අර නියන් ටාන ටාංගක ප්ලේ කරනවා ඊට පස්සේ ඒක ටික ටික අර ලොකු වෙද්දී වැඩි දියුණු වෙනවා කෝඩ්ස් ගහනවා ප්ලේ කරනවා අර පාට් ප්ලේ කරනවා කවුන්ටර්ස් ප්ලේ කරනවා එහෙම ඒකට පියානෝ එක ඉගෙන ගන්න අවුරුදු 6ක් 7ක් විතර ගියා. හොඳට හොඳට ප්ලේ කරන්න. හොඳට ප්ලේ කරන්න. ඉගෙන ගන්න. දැන් ඉස්කෝලේ විෂයන් සම්බන්ධයෙන් අපි කතා කරේම නැහැ. ඉස්කෝලේ විෂයන් මම වාණිජංශයෙන් ඉගෙන ගන්නේ ඉස්කෝලේ. පොඩක් කන්ෆියුස් වුණා නේ ඉස්කෝලේ විෂයන්. ඉස්කෝලේ විෂයන් මතක් වුණා පොල්ලා. මතක් වුණේ ඉස්කෝලේ. නෑ මේ ටිකේ ඉස්කෝලේ යන්නේ නැහැ. මේ ටිකේ අර gedara ඒ කියන්නේ දැන් අපිට A level ළඟයිනේ. ඔව්. ඒලව ළඟින්ද දැන් මේ ටික පොඩ්ඩක් නිවාඩු වගේ ඉන්නවා කොහොමත් වැඩිපුර ගන්නේ මියුසික් නේ වෙලාව තිබුණ ඉස්කෝලේ යන්නේ නේද කරන්නේ මොනවද වාණිජ කරන්නේ වාණිජ වාණිජංශය කරනවා ඉකෝන් කරනවා BS කරනවා accounting කරනවා අයි කොමර්ස් කරන්න හිතුවේ කොමර්ස් කරන්න හිතුවේ ඒ කියන්නේ ඕලල් ඉවරනහම හිතුවා නිකන් ආර්ට් පැත්තෙන් යනවට වඩා කොමර්ස් එක්ක ගිහිල්ලා මියුසික් බාහිර අර නිකන් හොබි එකක් විදිහට කරන්න කරගෙන යන්න කියලා මොකද්ද එතකොට ප්ලෑන් එක ඉස්සරහට ප්ලෑන් එක තමයි ඉතින් මැනේජ්මන්ට් පැත්ත කරගෙන ස්ටුඩියෝ එකකුත් දාගෙන අර මියුසික් පැත්තත් තියාගෙන දෙකම බැලන්ස් කරගෙන යන ආසාවක් තියෙනවා ඉන්කම් සෝස් ගොඩක් හදාගන්න යන එකපාර ඉන්කම්ම නෙමෙයි මොන හරි සෝස් ඉතින් මොන හරි සෝස් නේ තක්කාලි සෝස් තර කවන්නද හරි මේ දැන් ගොඩක් දේවල් ගැන කතා කරපු නිසා මට හිතනවා ගණිතයට එහෙම කැමතිද නේද? චැලෙන්ජ් එකක් දෙන්න දැන්. ඔව්. ගණිතයට? ඔව්. අපෙන් අහන්නේ ඒක අපෙන්. මං කවස් ගණිතයට එහෙම කැමතිද කියලාද? ගණිතයට? ගණිතයට? පිස්සුද වගේ. ඇයි? මොනවාරද කැමති නැත්තේ වැඩිපුර? ගණන් වලට නම් කැමති නෑ. මොනවාරද? විද්‍යාවට. කැමති. අමාරු. ඕල කාලේ ඔව්. අමාරු. ඒත් ඕල ඕල වලදී ඒ දෙකක් තිබ්බයි එකට. ඒත් කැමති නෑ. ඔය ගොඩක් ආසව පාඩම් ඉතිහාසෙට මියුසික් ඒ වගේ නේද තමයි. ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඒ වගේ අහන්න යන්නේ මේ විද්‍යාවයි ගණිතයයි සම්බන්ධ ප්‍රශ්න. ඔල්ලා ස්ටක් වුණා. අපේන රූප. ඔය අපිට කරන්න දෙයක් නෑ ඉතින්. ඒක තමයි මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවය එක තමයි. يعني තව සින්දු ගොඩක් අහගන්න ඕනේ. ඒකෙන්ද අපි ඉක්මනට ප්‍රශ්න. ඔව් ප්‍රශ්න ටික බලමු. ගණිතඥ එඩ්වර්ඩ් සර්
ඉපදෙන්නේ මම මට මතක විදිහට 1952 අප්‍රේල් 6 වෙනිදා ඒ කියන්නේ ලංකාවේ සරල සංගීතය කියන එකට ගොඩක් මෙහෙවරක් ඉටු කරා ඉටු කරනවා ඒ කියන්නේ ළමා ගීත පැත්තෙන් මොනවාද ඒ ගොඩක් උදව්වක් දෙනවා එතකොට සර්ගේ භාර්යාව නේ බිරිඳ තමයි මේ චරිතා ප්‍රියදර්ශනී මේ චරිතා කියන මෙම්බරි අපි කියන්නේ ඊට පස්සේ ඔයා වගේ පුතෙකුත් ඉන්නවා චන්දීප අයියා එතකොට ගොඩක් ආස එයාගේ සින්දු අහන්න ආසයි ගොඩක් ඉතින් අධ්‍යාපනයේ වැඩ කටයුතු ගොඩක් කරා මෙහෙවරක් ඉටු කරනවා ගොඩක් ළමා ගීත වලට තමයි සර්ගේ ළමා ගීත ගොඩක් තියෙනවා මං ආස සින්දුකුත් තියෙනවා සර්ගේ ඔය ගොඩක් අර මේ පාටි වල එහෙම කියන්නේ පින්න මලේ කියන් 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 ටක් ගල කියන් පින්න මලේ සුදෙන්ද කිම්වද මුණ පුරා පිම්පිරිලා ඉන්න එපා නුඹ හැන්දෑරි දුර කන්ද කපා හඳ ගිට එන්න කියාගෙන මං හිතුවා කියාගෙන යයි කියලා තාම කියාගෙන යන්න දෙනව වෙන සින්දු ආ ඔව් අද සින්දුවේ මුදාය වැඩ යන්නේ අපි ඉක්මනට බ්‍රේක් එකකට යන් රමිතගේ තව සින්දුවක් අහනකම මේ දලබ්බරයි හපන්න බැන මඩ කඩි තිබුතාවලු වෙහි කාලේ පින්වාමක නුමක නුවැටි යන kiripevu musilain udumale ape kurutuma ලොකු හාමිනේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපි ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ අහන ගමන් තමයි අපි බ්‍රේක් එකකට ගියේ එහෙම ගුරුවරු කුත්තිල පරපුරේ දිසාපාම පරපුරේ ගුරුවරු ඉන්නවනේ ගොඩක් මේ මියුසික් වලින් මෙච්චර දුරාවේ ගොඩක් ඉතින් මේ සහතික ගන්න එතකොට මෙඩල්ස් ගන්න ගොඩක් උදව් කරේ ගුරුවරු තමයි පොඩි කාලේ මේ පද්ද ගාන තරඟ වලට එමත් ගිහිල්ලා තියෙනවා පද්ද ගාන තරඟ වලට ගියා ජයග්‍රහණ තියෙනවා සමස්ත ලංකා ජයග්‍රහණ තියෙනවා ඒ ඉස්කෝලෙන්ද මේ දහම් පාසලේ තියෙනවද ඉස්කෝලේ දහම් පාසලේ දහම් පාසලේ අර ආගමික දේවල් විතරයි මේ ඉස්කෝලේ තමයි අර හැමදේම බෞද්ධ දහම්පාසල් වල තියෙනවා ශාසන ආරක්ෂක බල මණ්ඩල තරඟ දහම්පාසලෙන් එහෙම ගිහිල්ලා තියෙනවා මම පද්ද ගානා තරඟ වලට අපි ඉස්කෝලෙන් ගිය පද්ද ගානා තරඟේ ගානා කරපු කවියක් මතක් කරන්න පුළුවන් වේද গিටාර් එක අත තියන්න බෑ කවියක් කියන්න ඕනේ කවියක් හරි දව දැන් අර කවි කවි පිච් එකද කියන්න අපි නැතුව කියන කඳු නැගලා දෙපයට සවි නැත ඉතිනේ බර ඇදලා ඊල ඇට පොඩි විය තදිනේ දුක හිතිලා ගම නෑ මතක් වුනේ ගම ඉඳලා තරඟ වලට ගිහිල්ලා තියෙනවා ස්විමින් තරඟ වලට ස්විමින් විතරද ස්පෝට් එකක් විතර කරේ නෑ ස්විමින් කරා ඇත්ලටික් කරා තයිකොන්ඩු කරා අයියෝ තව වැඩසටහන ගන්නේ නෑ නේද කතා කරා ඒ කියන්නේ අර ඉස්කෝලේ තියෙන හැම දෙයක්ම කරා අහහ ඒකට ඉස්කෝලේ අර හැම දෙයක්ම කරපින්ද මේ සහතිකයකුත් හම්බුනා ඒකට හැම දෙයක්ම කළාට ඔව් මේ අපි එහෙනම් මෙහෙම වැඩක් කරමු ඕක දෙන්න ඕක වා අතට තියාගන්න කොണ്ട මේ ජයග්‍රහණ ටික බලලෙමු මොකක්ද මේ මතකද මොනට සම්බුණේ කියලා ඕක පුත්තලම් දිස්ත්‍රික් ස්විමින් තරඟාවලියේ 3rd place ගත්ත එක මේ මොනවද සමස්ත ලංකා මේ රාගධාරී සංගීතේ ඕක පද්ද ගායන පද්ද ගායන දෙලට කවියක් ඇහුවේ ඒකත් පද්ද ගායන ඔය සාහිතියේ තමයි අර මං කිව්වේ නර්සරි කාලේ කරපු පළවෙනි කතාව කියන්නේ ඔය පළවෙනි ජීවිතේ පළවෙනි ඉඳන්ම කරපු කතාව. දෙමලෙන් කරේ. මොකද්ද? මතක කරනවද බලන්න. ඒක මට වචන හරියට මතක නැහැ මම කියන්න. නරදුනට කවන්නේ නැහැ. අnder දෙමල වගේ හරි එහෙ. අනේවරියුම් වණක්කම්. පින්චු උල්ලංග ලික්කිල් නිහල්චියේ කණ්ඩු කලික් කුමාරු අනේවරියුම් වැර වේටිගින් රෝම් නන්රි. මොකද්ද ඉන්නේ? ඒකේ තේරුම මන් දන්නේ නැහැ ඉතින් අපිට ඒකයි ටීචර් දෙනවා අපි කියනවා.
ඕකනේ වැඩි අපේ අධ්‍යාපන ක්‍රමෙම ටීචර් උගන්වන එක අනිත් පැත්තට ලිවවනවා ඊට වගේ කියලා අච්චරයි තේරුම් නැහැ ඕක දැන් තේරුම් දන්නේම නැද්ද මොකද නැහැ තාමත් හොයා ගන්න බෑ ඉතින් තේරුම මොනවා කිව්වත් කියලා අපිට අද විහිළුත් සපයනවා රවිත මැදින් මැදින් මොකද යාළුවණන් කිව්වා ඔයා දෙමළෙන් කිව්වා යාළුවන්ට තේරුනේ නැහැ ඔබ කවුද ඇවිල්ලා ගෑන ළමෙක් සිංහල තේරුම කිව්වා කියලා ඊට පස්සේ ඔව් ඒක මේ ඒ කියන්නේ කතා තුන ඉංග්‍රීසි වලිනුයි සිංහල වලිනුයි තමිල් වලිනුයි තුනෙම කරා ඔයා දෙමළෙන් කිව්වා මම තමයි දෙමළ කිව්වේ ඒක සිංහලෙන් කියලා මොකද්ද කිව්වේ කියන්නකෝ සිංහලෙන් කිව්වේ මට මතක විදියට ඔය පුංචි අපේ නැටුම් ගැයුම් බලන්න පැමිණි හැම ඔබ සාදරයෙන් පිළිගන්නවා ඒක තමයි ඒක තේරුම. ආ ඒක වෙන්නේ. ස්තුති නේ. ස්තුති කියලා අන්තිමට කියනවා. නන්රි. නන්රි. හරි හරි. හරි. මේ මෙන්න මේ සා පදක්ක පැටල පැටල. මේ පදක්ක මොනවාට දාමුනේ කියලා කියන්න පුළුවන්ද? ඔතන අයියේ එකක් තියෙනවා. එක જાති පදක්කන් දෙකක් නේද? ඩ්‍රාමා. මේ ඩ්‍රාමා කම්පිටිෂන් එකක් තියෙනවා. සිං කම්පිටිෂන් තියෙනවා. ඩ්‍රාමා වල මේ මන් තමයි මියුසික් මේව කරේ. වටිනවා 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 හොඳම සංගීත රැකකුත් තියෙනවා ආ ඩ්‍රාම එකක ඔව් තව පදක්කම් ගොඩක් තියෙනවා පදක්කම් පෙන්නන්නේ මෙයාගේ සින්දු ටිකක් වැඩිපුර අහගන්න ඕනේ මේ පදක්කනොත් රමිත ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් තමයි ලැබිලා තියෙන්නේ ආඩම්බරයි දක්ෂ කොල්ලෙක් දෙමළ කතාවකුත් කරානේ කරානේ ස්විමින් දැන් ස්පෝර්ට්ස් නවත්තලා තියෙන්නේ ඔව් මේ ටික අර ඒ ලෙවල් හිඳ සුට්ටක් නැවැත්තුවා කියලා ඔල වල වෙනකන් වා ස්විමින් කරගෙන ආවා ඔව් අපේ දැන් ඉස්කෝලේ විෂයක් විදිහටත් කරන්න ඒ කියන්නේ මේ අර ඒකට ලකුණු දෙනවනේ ක්‍රීඩාවක් කරන එකට ඒකට ඉතින් ස්විමින් කරා ඒ වල තරඟ වලට ගියා ජයග්‍රහණ ගත්තා ඒක විතරයි කරේ ස්විමින් කරා තයිකොන්ඩෝ කරා කියන්නේ තයිකොන්ඩෝ කරා කොයි කරාද සටන් කලාව ඔව් සටන් කලාව කරා මේ මොනවාද ඒක කරේ ඒ කියන්නේ දැන් අර කට්ටිය කරනවට ආස ඒක ඒ කියන්නේ අපි තමයි තයිකොන්ඩු මුල්ම සෙට් එක අපේ ඉස්කෝලේ අලුතෙන් පටන් ගත්ත තයිකොන්ඩු ඒකට මේ අපි තින් ගිහිල්ලා බැලුවා තයිකොන්ඩු කොහමද මොනාද තියෙන්නේ ගහනවද ගුටි කනවද මොකද තත්ති ගහනවා ඉතින් එව අපිට ඔය ප්‍රැක්ටිස් කරද්දී එහෙන් කොරියාව වලින් මාස්ටර්ස් ලගෙන්නලා ප්‍රැක්ටිස් කරලා ඒ අපිට ඉතින් පෙන්නෝ ඒවා තව සාතික ගණනාවක් තියෙනවා අපි හරි පොඩ්ඩයි පෙන්නුවේ මේ අර මම අහලා තියෙනවා ගීතිකාවක් ඔය වෙඩින්ග්ස් වලට ගියාම එහෙම එහෙනම්ම මේ අම්මටයි තාත්තටයි කියන්නේ මතකද ඔව් ලේකිරි කරලා ආ අපි පොඩ්ඩක් කියමු ලේකිරි කරලා මට පෙව්වම් පින්තූර ප්‍රශ්නේදී අපි දැක්කා එඩ්වඩ් ජයකොඩි මහත්මයා අපි ඒ ගැන කතා කළා ටීම් ජයරත්න මහත්මයා සහ අමරදේවස මේ තුන්දෙනාගෙන් කාගේ හරි ගීතයක් ගායනා කරන්න කිව්වොත් ටීම් සර්ගේ ගීත ගායනා කරන්න කැමති අපි නම් ඒ කැමති ගායකයාගේ ගීතයක් රසවිඳමුද මේ හඬින්
අහල මික්මන්ට තනිව මා හඬන වෙලා අමිතගේ ලස්සන ගීතයක් අහලා ආවේ සිතින් මානසලේ සිටිනම් කියලා. ඒ උනාට දැන් නම් නොසලී සිටින්න බෑ. අපිට කාල වේලාව ගොඩක් ඉවර වීගෙන යන නිසා අපි රවිදුගෙන් ආපහු ගණිතයේ ප්‍රශ්න ටිකක් අහන්න තමයි සූදානම් වෙන්නේ. ටක් ගාලා ගිහිල්ලා. ඊ ඒ ළමයාට එච්චර ටිකක් ගෙනත් දෙන්න රමිතට. ප්‍රශ්න වලට ලක් කරන්න. මම ඉන්නේ ප්‍රශ්න හදලා දෙන්න. ප්‍රශ්න දාන්නේ මම මේ සින්දු අහන වෙලාවේ. මේකත් ගන්න පුළුවන් නේ? ඔව්. හරි. අපි ටිකමන්ට තෝරලා දෙන්න ප්‍රශ්න තුනක්. කැමැති බෝලයක් කරගෙන. මන්ට මේ ප්‍රශ්න ඇති කරනවා අපි ලයින් අසුලක් කරනවා. අපිට දෙන්න අංක 8ට අදාළ ප්‍රශ්නය. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ වර්ෂය කුමක්ද? 1982. ක්‍රිකට් බලනවා. 82 තමයි පළමුවෙන්ම ටෙස්ට් තරගයකට ශ්‍රී ලංකාව යන්නේ. අංක 9. අංක 9ට තියෙන ප්‍රශ්නේ අපි බලමු. ලෝකයේ ගැඹුරුම විල කුමක්ද? ලෝකයේ ගැඹුරුම විල බයිකල් කියන විල. බයිකල් විල. අවසාන ප්‍රශ්නය. අංක 1. වැඩිම වන ගහනයක් ඇති ආසියානු රට කුමක්ද? බූතානේ. බූතානේ හරියට හරි. ඉතාලම හොඳ plan එකක් ඇතුව බූතානේ වවලා තියෙනවා අපි කපනකොට. ඔව්. ලංකාව ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. හැබැයි අපිට රමිතත් එක්ක නම් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේ දැන් මට මේ සයිඩ් එකට රමිතව පේන්නේ. දැන් ඔයාට ඔහොම කෙලින්ක් පොනනට මට මෙහෙම සයිඩ් එකට පේන්නේ. මට පේනවා මේ ඔලු පලාගෙන මේ තුවාල කරගෙන තුවාල බැස් හොඳ වෙලා තියෙන්නේ. පලාගෙන නෙමෙයි අර මේ ස්ටයිල් එකට මෙතන ස්ටයිල් එකට කරලා තියෙන්නේ. නෑ එතන පැලුන ඔලුව. මොකක්ද කියලා? කොහොමද උනේ? ඒක මේ උනේ අපි ගියා අපේ කියන්නේ සීයා කෙනෙක්ගේ ගෙදර. සීයා කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා අපි දැන් එහේ නාල කරලා ඇවිල්ලා අම්මා බත් කවන්න යනවා. මේ මම ගහ උඩ ගහකට නැගලා ඔව් මම දෙක වසරේ වගේ හරි දෙක වසරේ අර ගහ උඩටම නැගලා ඊට පස්සේ මේ දිරිච්ච අත්ත කෙල්ලුණා එල්ලිච්චවන් අර පෝච්චි ගොඩක් උඩට තමයි වැටුනේ පැලුණා පැලුණා මැහුන් දාලා ඒ ට්‍රිප් එක මෙවරයි එතනින් එච්චරයි හොඳයි ඒ කාලේ නම් කාබාසින්න
රමිත මේ දැන් ඔය ඔලු පලා ගත්ත ඒවා නෙමෙයි වෙන ඔය සංගීත අංශයෙන් හැම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා ඉතින් කාටද ඔයාලට ස්තුති කරන්න තියෙන්නේ මුලින්ම ඉතින් මගේ අම්මටයි තාත්තටයි ස්තුති කරන්න ඕන අම්මා තමයි හැම දෙයකම ඉන්නේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් මේ මාව තරඟයකට දානවා නම් අම්මා තමයි පස්සෙන් ඉන්නේ තාමත් අම්මයි තාත්තයි පස්සෙන් ඉන්න ඊට පස්සේ මගේ සංගීත ගුරුවරයා එයාටත් ස්තුති කරනවා මා මේ තැනකට මෙච්චර දුර ගෙනාවට මගේ පොඩි කාලේ ඉඳලා ඉගෙනගත්තු ටීචර්ස්ලා එතකොට මගේ දැන් ඉගෙන ගන්න ටීචර්ස්ලාට ඉස්කෝලේ ෆාදර් මගේ යාළුවෝ එතකොට ආ මම මේ බෑන්ඩ් එකක ඉන්නවා ඒ කට්ටියත් මට ගොඩක් සපෝට් එකක් දෙනවා මොකද බෑන්ඩ් එක මෙලඩිස් කියලා බෑන්ඩ් එකක් කරනවා අපි අපි කට්ටිය ඉතින් එකතු වෙලා වැඩක් කරනවා හැමෝම සහාය දෙනවා මට හරි අනාගත බොහොම ලස්සන වෙයි සංගීතවත් පවුලකින් ඇවිල්ලා හැමෝට මේ රස බෙදෙන ගමන් ඉන්නේ රමිත තව අපිට කියා ගන්න බැරි වෙච්ච දේවල් තියෙනවද අද ඇවිල්ලා තව කවියක් ආවද යන්න කලින් කවිය ඔව් නෑ ඕන්න ගිටාර් එක ගන්න ගිටාර් ගන්න නෑ ගිටාර් එක නැතුව යන්න කියලා කිව්වා inne dumbarai mahakalu galak yata kanne kar velai rattaha le batata bunne boradiyai puruve kala pavata yanne කව දාද මෞපියෝ දකින්නට බය වෙන්න එපා අපි මේ ඉක්මනට මාව මෞපියෝ දකින්න දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා අපි දැන් ඔව් රිලීස් කරනවා බය වෙන්න එපා හරිම ලස්සනයි කවි මේ රමිත ඔව් රමිත ඇතුලේ ඉන්න චර්ච් ඕගන් වාදකයාට ගිටාර් වාදකයාට වයලින් වාදකයාට වඩා එහා දුරක් ඔය ගායකයාට යන්න හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා යන්න පුළුවන්කම තියෙයි. ඒ වගේම අර ඇකවුන්ටින් පැත්තේ මැනේජ්මන්ට් පැත්තෙන් ඉස්සරහට යන ගමන් මියුසික් එකේ ස්ටුඩියෝ එකක් හදාගෙන බැලන්ස් එක තියාගෙන ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. Thank you. මොකද අද දවසේ කෙනෙක්ද? අද හරිම සතුටුයි මේ වැඩසටහනට එන්න හම්බුනේ ගැන ස්තුතිවන්ත වෙනවා හැමෝටම අයියටයි අක්කටයි මේ අවස්ථාව ලබා දුන්නට ස්තුති ඔන්න අද රමිත සහ මේ සංගීතය රමිතගේ සංගීත භාවිතාව ඊට අමතරව ලොකු දැනුමක් ඔයාලා ලැබලා දුන්නා මේ පල්ලිය අපිට ගීතිකා සම්බන්ධයෙන් ස්තුතියි හැම දෙයකටම එහෙනම් සුවබර ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරමු සුලක්කනා එහෙනම් අපිට යන්න වෙලාව හරි ඊළඟ දවසෙත් මේ වගේම දක්ෂ දඩබ්බර හපණෙක් එක්කගෙන බලාපොරොත්තු වෙන්න අදට අපි සමු ගන්නම් මේ උඳුවප් සීතලත් එක්ක ඉහිගෙනනම් මේ දඩබ්බරයි හපන්නු හිට නාඩගමේ මං රජාට අඳිනව අජසත් නාමින් මුළු ගමේ මාකනුම් මට වහා වැටෙනවා බලා බලා බුරුනම් හෙට නාඩ ගමේ මං රජාට අඳිනවා අජසත්ත නාමින් මුළු ගමේ මට වහා වැටෙනවා බලා බලා බුරුමං
හිට නහඩ ගමේ මං රජාට අඳිනවා අජාසත් නාමෙන් මුළු ගමේ මාක නුන් මට වහා වැටෙනවා බලා බලා පුරුනන් ගමේ